අතන එකෙක් ඉන්නවා පොඩක් සද්දය ඇහෙන්නේ නැති වෙන්න වගේ කියන ගමන් කිව්වා මේ ලක්ෂ 15 කොට්ටුවක් දාන්න කතා කරනවා මම දාන ඕකට 15ට 50ක් කිව්වා මට ඒ තරම් සුවර් කිව්වා මේ පාර ජාතික ජනබල වේගය අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා හෙට ඒක මේ පිට්ටනියෙන් පෙන්නනවා කිව්වා ඒ සාදේ මාමා මේ පිට්ටනියේ ඉන්නවා ඇති මං කිව්වේ මාමට තිබුණා විශ්වාසයක් මේ රටේ දේශපාලනය වෙනස් වෙලා තියෙන හැටි ගැන නිසා අපේ රටේ දේශපාලනය වෙනස් වෙලා තියෙන කාරණේ පිළිබඳව අපි හැමෝටම අත්දැකීමක් තියෙනවා ඒ නිසා දැන් රනිල්ලා රාජපක්ෂලා අනුරාධපුරේ චන්ද්‍රසේනලා සේම සිංහලා දෙක පෙළට එකතු වෙලා ඉන්නවා අර 20යි 22 එළවපු රාජපක්ෂලාව ආපහු වතාවක් බලයට ගේන්න වික්‍රමසිංහත් එක්ක එකතු වෙලා ආපහු මේකෙන් ගොඩ යන්න පුළුවන්ද කියලා බලමු දෙයියේ මේගොල්ලෝ රැක් රැස්වීමක් තිබ්බා හවස 4ට පොහොට්ටුවේ රැස්වීමක් තියෙනවා ආපහු 6ට හවස පොහොට්ටුවයි රනිල්ලේ රැස්වීම තියෙනවා ආපහු හවස 7ට ආපහු පොහොට්ටුවෙන් කට්ටියක් කඩන් ගිහිල්ලා රනිල්ලේ රැස්වීමක් තියෙනවා රනිල්ට සහාය දෙනවා කියන අද මාධ්‍ය සාකච්ඡාවක් තියෙනවා මාතලේ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් එයා කියනවා අයියේ තිබුණේ පොහොට්ටුවේ රැස්වීමක් නෙමෙයි 100ක් විතර හිටපු පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගෙන් 18 දෙනෙක් ගේ ඇතුලේ රැස්වීමක් තියලා තනියම ඉල්ලනවා කියලා කිව්වට අපි දැන් පොහොට්ටුවට සහාය රනිල්ට සහාය දෙන්න තීරණය කරලා තියෙන්නේ එයා අපූරු කතාවක් කියනවාද මාධ්‍ය සාකච්ඡාව තියලා එයා කියනවා මේ ඊයේ ගත්ත තීරණේ රාජපක්ෂලා ගෙවල් ඇතුලේ හරියට අර 2022 මැයි මාසේ 9 වෙනිදා ගෝල් පේස් එකේ ඉන්න අයට ගහන්න ගත්ත තීරණයට සමානයි කියලා අන්න පොහොට්ටුවෑම කියනවා එදා ගෝල් පේස් එකට ගහන්න ආවෙත් මේගොල්ලෝ කියලා ඒ ගෝල් පේස් එකට ගහන්න ආපු අයයි එදා පැනලා ගිහින් ආපහු බලයට ගෙන ආපු රනිල් වික්‍රමසිංහයි අද එකට එකතු වෙලා බලනවා ආපහු ජනතාවගේ ජනමතයට පික් පොකට් ගහන්න පුළුවන්ද කියලා